සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ 5 series එකේ 3 වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මේකෙන් මම කතා කරන්නේ කොහොමද අපි SEO වෙන විදියට gig title එකක් හදාගන්නේ කියලා. හරිද? මේ වීඩියෝ ගොඩක් දික් වෙන එකක් නෑ. නමුත් skip කරන්න එපා. හරි? skip නොකර බලන්න. මොකද මේ skip කරොත් ඔයාලට මේක තේරුම් ගන්න බැරි වෙයි. හරිද? ඉතින් මේ අද වීඩියෝ එකට යන කලින් ඔයාලට මතක් කරනවා මගේ පරණ මෙන්න මේ දාලා තියෙන වීඩියෝ ටික බලන්න මේ ecoworkers එතකොට job boy ඒ වගේම work up job කියන වෙබ්සයිට් වල work up job කියන වෙබ්සයිට් වල වැඩ කරන්නේ කොහොමද කියලා මම කියලා දීලා තිනවා. ඉතින් මේ හරියට earn ගන්න පුළුවන්. මේ DL upload එකෙත් earn කරන අය ඉන්නවා. මම මගේ group එකේ ඉන්නවා. මට ඊයේත් message එකක් දාලා තිබ්බා earn ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා ඉතින් මේ කම්මැලි නැතුව මහන්සිලා වැඩ කරන්න. එතකොට ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඔයාලට ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell notification එක ඔය කරලා තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඊයේ මම ඔයාලට 5 එකේ register වෙන හැටි කියලා දුන්නා. හරිද? ඊයේ අපි හැදුවේ buyer account එක. හරි? සෙල ඒ කියන්නේ අපිට වැඩ කරන්න පුළුවන් එක නෙමෙයි අපිට ගිහිල්ලා මිල අනිත් අයගේ gig මෙන්න මෙයාගේ gig මිල දී ගන්න පුළුවන් account එක තමයි මේ අපි ඊයේ හැදුවේ. හරිද? අපිට දැන් ඒක convert කරගන්න ඕනි. ඒ කියන්නේ අපිට ඒක සෙල account එක බවට පරිවර්තනය කරගන්න ඕනි. හරි ඊට කලින් අපි ඒ කියන්නේ සෙල් දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා දැන් සෙල account එකට ඒ කියන්නේ සෙල account එකක් විදිහට පරිවර්තනය ඒ කියන්නේ convert කරද්දී මේකේ ඒ කියන්නේ system එක ඉවර වෙද්දී ඒ කියන්නේ අපි කරගෙන ගිහිල්ලා ඉවර වෙද්දී මේකේ මේ අන්තිමට එනවා gig එකක් දාන්න. හරි ඉතින් security එකෙන් පස්සේ එනවා gig එක දාන්න. ඉතින් මම හිතුවා ඔයාලට එක දිගට මේක කරන් යන්න ලේසියෙන්නේ ඔයාලට ඒ කියන්නේ ප්‍රධානම හේතුව මේ මේක දාන gig title එක නෙමෙයි කියලා ඔයාලා මතක තියාගන්න. මොකද gig title එකට අමතරව අපි දාන gig මේ gig එක ඇතුළට අපි දාන keyword ටික එතකොට අපි use කරන tag ටික ඒ වගේ තව ගොඩක් දේවල් බලපානවා. හරිද? ඉතින් ඒව ගැන මම ඔයාලට කියලා දෙන්නම් හිමීට ඉස්සරහට. ඉතින් අපි යමු මේ දැන් කොහමද title එකක් හොයාගන්න කියලා. හරි මම මෙතන ගහනවා මෙන්න මෙහෙම. මම අර වීඩියෝ එකක් දැම්ම කලින් typing skill එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලපුවාට සාධාරණයක් ගන්න උන් නිසා මම මෙතන මේකේ අද මම කියන්නේ මම මේ වීඩියෝ series එක ගන්න typing කියන gig එක ගැන තමයි. හරිද? මම ඉස්සරහට අනිත් gig දාන හැටිත් කියලා දෙනවා. මොකද මම ඊට කලින් අර වීඩියෝ එක බලලා ඒකේ experience එක ගත්තාට gig එකක් දාන හැටි කියලා දෙන්න. හරි. ඉතින් මම මෙතන typing කියන මේම search කරනවා. හරි. කොහොම ගහනවා. හරිද? ගහලා මම සර්ච් කරනවා. හරි එන්ටර් කරලා සර්ච් කරනවා. එතකොට මෙන්න වගේ සර්ච් රිසල්ට් එකක් එනවා. හරිද? ඔයාලත් මේ ඔයාලා දැන් දානවා නම් මෙතන ඔයාලා ഇതുම ඔයාලා ගහනවා දැන් මෙතන ග්‍රැෆික් ඩිසයින්. ග්‍රැෆික් ඩිසයින් ඇතුලේ ලෝගෝ ඩිසයින් කියලා මේක සර්ච් කරලා එන්ටර් කරන්න. හරිද? ඔයාලා කරන නිච් එකේ සබ් කියන්නේ මේ මෙතන තියෙන කැටගරි මේ කැටගරි තියෙනවා මෙතන නමයක්. හරිද? මේන් කැටගරි නමයක් තියෙනවා. මේන් කැටගරි නමේ ඇතුලේ සබ් කැටගරි මේවට කියන්නේ සබ් කැටගරි. මේ සබ් කැටගරි ඇතුලේ මේ කියන්නේ සබ් කැටගරි 500ට වඩා තියෙනවා. හරිද? ඉතින් අන්නේ මේ දැන් මෙතන මේ ගත්තා මේ මෙතන තියලා ලෝගෝ ඩිසයින් මේ ෆොන්ට් ඩිසයින් බ්‍රෑන්ඩ් ස්ටයිල් කියලා තියෙනවා. එතකොට ඇප් ඩිසයින්. ඉතින් ඔයාලට තියෙන්නේ මේ ඔයාලා ගන්න කැටගරි එක මෙතන ගිහලා සර්ච් කරන්න. හරිද? මේ දැන් මම ටයිපින් කියලා සර්ච් කරා වගේ ඔයාලත් සර්ච් කරන්න. එතකොට මෙන්න වගේ සර්ච් රිසල්ට් එකේ පෙන්වනවානේ මේ වගේ. හරිද? මේකේ ඔයාලා මේ ෆස්ට් පේජ් එකේ දැන් මේ ඉන්නේ ෆස්ට් පේජ් එකේ තමයි මේක 5 එකේ ෆස්ට් පේජ් එක. හරිද? ඉතින් මේ පස් පේජ් එකේ වගේ වාන්දව පල්ලාට කියලා බලද්දි පස්ලාට කියලා පස්සේ බලද්දි මේකේ පේජ් 10ක් විතර තියෙනවා මේ. හරිද? මේ දැන් ඉන්නේ අපි පස් පේජ් එකේ. හරිද? ඉතින් ඔයාලා මේ පස් පේජ් එකේ තියෙන පළවෙනි gig 10 තියෙනවනේ.
ෆස්ට් පේජ් එකේ අපිට පෙන්නන පළවෙනි ගිග් 10 තියෙනවානේ. හරිද? මේ තියෙන පළවෙනි ගිග් 10 මේ. මේ 1යි 2යි 3යි 4යි. හරිද? 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ තියෙන 10යි. හරිද? ඉතින් ආ මේ තියෙන ගිග් 10. හරිද? ඉතින් මෙන්න මේ 10 අපි හරිද? මේ 10 මෙහෙම රයිට් ක්ලික් කරලා වෙනම ටැබ් එකකින් ඕපන් කරගන්න. හරිද? මේ 10ම වෙනම ටැබ් 10කින් ඕපන් කරගන්න. හරිද? ඒ කියන්නේ මේක රයිට් ක්ලික් කරලා මෙහෙම ඕපන් ඉන් ලින්ක් ටැබ් කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙහෙම ඕපන් කරගන්න. හරිද? ඔය 10ම ඕපන් කරගෙන ඔයාලා Google Doc එකක් කරේ. ඒ කියන්නේ Google Doc එකක් කරේ WordPress MS Word එක හරි අරන් new document එකක් ඕපන් කරගන්න. හරිද? ගෙන ඔයාලා මේ දැන් ඕපන් කියන්නේ අපි මෙතනින් මෙතනින් අපි ෆස්ට් පේජ් එකේ තිබ්බ මේ ෆස්ට් පේජ් එකේ තිබ්බ ගිග් 10ම ඕපන් කරලා ආලා ඕපන් කරපු ඒවා ටයිටල් ටික කොපි කරගෙන ඒ කියන්නේ ඕපන් කරපු ගිග් 10ේ ටයිටල් ටික කොපි කරගන්න මෙන්න මේ ඊට පස්සේ කොපි කරගෙන ඔයාලා ඒ කොපි කරගෙන ඇවිල්ලා Google Doc එකට හරි MS Word එකට හරි මෙන්න මේ පේස්ට් කරන්න. හරිද? ඔන්න පේස්ට් පේස්ට් කරන්න. හරිද? ඔව් වගේ පල්ලෑට 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 අර 10ම පේස්ට් කරගන්න. හරිද? මේ පේස්ට් කරගෙන ඉවර වෙලා මම පෙන්වන්න එක එක්සැම්පල් එකක් දැන් මේ දින මම පේස්ට් කරගත්ත ටිකක් කලි පේස්ට් කළා දැත්ත මොකද මේ වීඩියෝ එක නැත්තම් කොපි කරන්න පේස්ට් කරන්න කියන්නේ දිග් ගැස්සෙන නිසා. ඉතින් මෙහෙම මේ පේස්ට් කරගෙන තියාගෙන ඔයාලට පුළුවන් මේකේ තියෙන සමාන කීවර්ඩ් හරි ඒ කියන්නේ සමාන කීවර්ඩ් තියෙනවනේ ඒ කීවර්ඩ් වෙන වෙනම දාගන්න. ඒක දැන් උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන මෙතන Excel data entry කියලා තියෙනවා. හරිද? මෙතනක් තියෙනවා Excel data entry. හරිද? මෙතන තියෙනවා මේ data entry මේ හොඳට බලන්න මේ data entry කියලා දිනවා. ඊට පස්සේ යටේකට ගිහිල්ලා බලුවොත් යටේ කේ නැහැ. හරිද? ඉතින් දැන් ඔයාලට පේනවා මේ තුනේම තියලා මේක නෑ. එතකොට Excel data entry. දැන් Excel නැතුව ගත්තා data entry කියන එක තමයි මේකේ වැඩි වාර ගණක් ඇදලා තියෙන්නේ. එතකොට ඔයාලා data entry කියන එක කොපි කරලා මේ මෙන්න ඒක කොපි කරන් ඇවිල්ලා හරිද? කොපි කරන් ඇවිල්ලා යටින් පේස්ට් කරන්න. ඊ මෙන්න මෙහෙම පේස්ට් කරන්න. හරිද? ඔව් මෙන්න මේව පේස්ට් කරන්න. හරිද? ඊට පස්සේ බලන්න දැන් මේකේ කොපි පේස්ට්. හරි කොපි පේස්ට් ජොබ් කියලා දෙනවා. ඊට පස්සේ මේකේ කොපි පේස්ට් කියලා දෙනවා. ඊට පස්සේ ඒක මේ ටිකේ නෑනේ. මේ ඔයාලා දැන් මේකේ මේ මෙහෙම පෙන්වනකොට ඔයාලා දැන් අර ගිග් 10 කිකි මේ يعني ගිග් 10ම ටයිටල් ගත්තාම වැඩියෙන්ම යෙදিলা දින කීවර්ඩ්. හරිද? ඒ කියන්නේ ටයිටල් 10ේ ඔයාලා තමයි data entry කියන්නේ 9ක් තියලා 10 වෙනි එකේ නැතුනොත් ඔයාලා data entry කියලා ගන්න. හරිද? දැන් typing කියන එක අපි හිතමු 5යි තියෙන්නේ. පහක නැහැ. හැබැයි ඉතින් අපි ටයිපින් කියන එක වලට ගන්න ඕනේ. මොකද ටයිපින් කියන්නේ මේන් කීවර්ඩ්. හරිද? ඔයාලට තේරෙනවද? හරිද? අඩුවෙන් ඇදලා තියෙන කීවර්ඩ් නෙමෙයි අපි ගන්නෙ වැඩියෙන් තියෙන කීවර්ඩ්. ඒ වගේම ටයිටල් එක හදද්දී ගොඩාක් දික් කරන්න එපා. දැන් මෙන්න මේ වගේ ටයිටල්. මේ බලන්න I will do professional Arabic data entry and Arabic typing. අන්න ඒ වගේ ටයිටල් හදන්න. මොකද බාන ගොඩක් ඒ කියන්නේ ඒක කියවන්නත් ලේසි ගොඩාක් ඒ කියන්නේ මේ පොඩි පොඩි ටයිටල් එක පොඩි. දැන් මේ උඩේක බලනවා I will do මේ pastors excel data entry and copy paste job typing work web research. බලන්න එක කොච්චර දිගද කියලා. ඕක අර මේ ඔයාලටම එක පෙන්වන්න බලන්න පොඩක් පල්ලයට කියලා මේකේ. බලන්න මේ මෙතන මේ මෙතන පෙන්න ප්‍රමාණය අඩු වෙනේ. ඒ මනුස්සයාද මේ ක්ලික් කරන ප්‍රමාණය අඩුයි. දැන් බලන්න මේ මේක මං කියවර අරබික් කියන එක හොඳයි මේ I will do professional Arabic data entry and Arabic typing. බලන්න කොච්චර පොඩිද කියලා. ඔයාලට මේ ටයිටල් එක දාද්දි ෂෝට් ටයිටල්. ඒ කියන්නේ පොඩි ටයිටල් එකක් හදාගන්න. හරි. හොඳ කීව. ඒ කියන්නේ මේ මේවා ගොඩාක් තැන්ගල. ඒ කියන්නේ මේ ටයිටල් මේ පරණ ටයිටල් ටිකේ ගොඩාක් යෙදිලා තියෙන. අපි අර තෝරගත්ත එක ඉතාලි ටයිටල් වල ගොඩාක් භාවිතා කරලා තියලා කියන්නේ කීවර්ඩ් ඒ වාට තේරෙන්නේ නැත්තම් ගොඩක් භාවිතා කරලා තියෙන වචනය. හරි. වචනය. වචනය යොදාගෙන අපි හදන්න ඕනේ අපේ ටයිටල් එක. හරිද? මම ඔයාලට පෙන්වන්න එකක් ඇද්ද මේ බලන්න. I will do past typing and professional data entry. බලන්න මේක කොච්චර ෂෝට්ද කියලා. මෙන්න මේක ෂෝට් විදිහට හදන්න. හරිද? එතකොට මේක මේ 5 එකේ අර එන කෙනාට කියව ගන්න ලේසි. හරි? එයාලට කියව ගන්න ලේසි. ඉතින් මේ වාර දැන් මම මේ past typing මේකේ past කියලා දිනවා. ඉතින් typing කියලා දිනවා මේ typing. අන්න ඒ වගේ ඔයාලා කීවර්ඩ් හදාගන්න. තේරුණාද මේ? අර ගොඩක් යූස් කරලා තියෙන ඒවා එකතු කරලා අපි ටොපික් එක හදන්න ඕනේ. හරි මික්ස් කරලා මේ අපි අපේ විදිහට ගැලපෙන විදිහට මේ වගේ මේ වගේ ඒවා යොදා ගන්න. දැන් මේව දාන්න බෑ. දැන් මේ කීවර්ඩ් දානවා කියලා past typing data entry copy paste ඕම නිකන් අර වාක්‍ය ලියන්න නේද?
අර ලස්සන වෙන්න පොඩක් වචනයක් දෙකක් දාලා පොඩියට හදන්න කෙලින්. හරිද? අපි මේ අපේ කරන කාර්ය විස්තර ගන්න මේ ගිග් එක හදනවනේ. ඒ කියන්නේ ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හදනවනේ. ඒකට අපි අත් වෙනකන් දාමු. හරිද? ටොපික් එක හදද්දි ඔයාලා මේ වගේ ෂෝට් විදිහට හදන්න. එතකොට ඔයාලට මේ අර මං කිව්වා වගේ එන බයට මේක කියව ගන්න ලේසි. ඉතින් ඕක තමයි මේකේ ට්‍රික් එක. හරි? ඒ කියන්නේ ටයිටල් එක SEO ගන්න යොදා ගන්න ඕනේ ගොඩාක්. ඒ කියන්නේ පළවෙනි ගිග් 10 ඇතුළත වැඩියෙන්ම යොදාගෙන තියෙන වචනය වචන ටික එකතු කරලා අපි අපේ ගිග් මේ ගිග් ටයිටල් එක හදන්න ඕනේ. හරි? ඕක ඕක ඕන ඔය ට්‍රික් එකෙන් අපිට SEO කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆස්ට් පේජ් එකට අපේ ගිග් එක ගේන්න පුළුවන්. හරි? අනික ටයිටල් එක ගොඩාක් ෂෝට් කරන්න. හරි? එතකොටත් අපිට පුළුවන් අපේ يعني බයස් ලව අපිට කන්වර්ට් කරගන්න. හරි? ඉතින් මේක වෙන වෙන අය වෙන වෙන කතා කියයි. නමුත් මම මගේ අත්දැකීමෙන් කියන දෙයක්. හරි? ඉතින් මේ ඔයාලා මේ විදියට ටයිටල් එක හදාගන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද ගිග් එකයි ටැක්ටිකයි. ඒ කියන්නේ ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකයි ටැක්ටිකයි හොයාගන්නේ හදාගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඉතින් එතකන් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලා ටයිටල් එකක් හදාගන්න ඔයාලා කරන කැටගරි එකට අනුව. ඉතින් එතකන් මම අද වීඩියෝ එක නවත්තනවා. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ගුඩ් ලක්.